ඉතින් මම මේ කතා කරන්නේ අද 2019 පේපරේ හරි ඕ ලෙවල් ගානටාක් පේපරේ 2019 ඕ ලෙවල් පේපරේ පළවෙනි කොටසේ B කොටසේ අවසාන ප්‍රශ්නේ ඉතින් නැත්තම් පස්සේ ප්‍රශ්නේ මේක හරි ලේසි ප්‍රශ්නයක් පුතේ සම්භාවිතාව ගාන. එතකොට සම්භාවිතාව හරි ලේසි. හරි. ප්‍රශ්නේ ටිකක් දිගයි. දිග වගේම ලේසි. බලමු අපි ගාන කියවලා චුට්ටක්. එක්තරා මොන පදේද? නැත්තම් පාස්වර්ඩ් එකක්. මුල් සංකේත දෙක 1 2 3 4 5 යන ඉලක්කම් අතරින් එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක් බව දී ඇත. මෙම මොරපදයේ පළමු වන ඉලක්කම තෝරා ගැනීම සඳහා ශිෂ්‍යයෙක් එම ඉලක්කම් එක බැගින් ලියු සර්ව සම කාඩ්පත් පහක් අතරින් එකක් අහඹ ලෙස ගනී. ඉන්පසු එය ආපසු නොදමා දෙවන ඉලක්කම තෝරා ගැනීම සඳහා තවත් කාඩ්පතක් අහඹ ලෙස ගනී. එතකොට මෙයා කරලා තියෙන්නේ මෙහෙ වැඩක්. 1 2 3 4 5 කියලා ලියලා දෙනවා කාඩ් එකක්. ඔන්නම කාඩ් එකක් ලියලා දෙනවා. එතකොට මෙයා ඉස්සරව කාඩ් එකක් තෝරගන්නවා. ඉන්නමුකෝ මෙයා තෝරගත්ත අංක එක කියලා. ඊට පස්සේ මෙයා තව එකක් තෝරගන්නවා. හරි. කියනවා ශිෂ්‍යයා අහඹලස ලබා ගන්නා ලද කාඩ් පත ඉබු ඉලක්කම් දෙක දැක්වෙන නියදි අවකාශයේ දී ඇති පොදු දැලේ කතර ලකුණු යොදා ලකුණු දාන්න. එතකොට පෙන්නනවා වලට මෙන්න මෙහෙම. මේ තියෙන පළවෙනි පාරකට පළවෙනි මේ තියෙන දෙවෙනි පාරකට එතකොට මට කියන්නේ දැන් මෙතන තේරුම ඉස්සරම එක ගන්නවා ඊළඟ දෙවෙනි පාරෙක ගන්නවා පළවෙනි පාර එක ගත්තා නම් පළවෙනි පාර එක ගත්තා නම් දෙවෙනි පාර එක කියලා ඉලක්කම ගන්න මේ කාර්පතේ නෑ අද දෙවෙනි පාරක් ගන්න නෑ මේ කාර්පත එහෙනම් පුතේ මතක තියාගන්න පළවෙනි කතිරේ ගැලපෙන්නේ නෑ මෙන්න මෙතන කතිරේ ගැලපෙන්නේ නෑ ඇයි ඒ පළවෙනි පාර එක දෙවෙනි පාර එක එහෙම කාඩ් එකක් ගන්න නෑ මොකද පළවෙනි පාර එක ගත්තා නම් දෙවෙනි පාර එක කියලා ගන්න නෑ එහෙනම් උදේ වෙන්නේ හරි පළවෙනි කතර ගැලපෙන්නේ නැත්තම් පළ දාන්නව මොකද ඉතිරි කතර ටික ගැලපෙනවා ඉතිරි කතර ටික ගැලපෙනවා හැබැයි එක වගේ කතර ටික ගැලපෙන්නේ නෑ එහෙනම් ආයි ගැලපෙන්නේ නෑ දෙක දෙක කියන එක නේ දෙක දෙක කියන අවස්ථාවක් ගැලපෙන්නේ නෑ ඉතුරු ටික ගැලපෙනවා රයිට් ඊළඟට තුන තුන කියන්නේ ගැලපෙන්නේ නැහැ. ඒක මෙයා නැහැ මේක ගැලපෙන්නේ. හරි. ඊළඟට හතර හතර ගැලපෙන්නේ. ඊළඟට අවසානට පහ පහ ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මැද පේදී හිස්මන එකක් උයි මෙතනින්ද ඇදෙන්නේ. ඔයාලා දන්නවා. හරි. ඔන්න ඔච්චරයි පරිගණක උත්තරේ. හරි. ඊළඟට දෙවෙනි කොටස කියනවා. හරි. මුර පදේ සඳහා ලබාගත් පළමු වන ඉලක්කම ඔද්දේ බවත් මෙම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත් පසු අනාවරණය කරගෙන ඇත. මෙම කොන්දේස් දෙක සපුරාන සිද්ධිය නියමදී අවකාශය මත ලකුණු කර එහි සම්භාවිතාව. තවර පුතේ මේක හොඳට අවධානයෙන් කියවන්න ඕනේ එකක් තමයි. මුර පදේ සඳහා පළමුව ගත්ත ඉලක්කම ඔද්දේ. පළමුව ගත්තේ ඔද්දේ. මෙම ඉලක්කම කියන්නේ ඔද්දේ ඉලක්කම දෙවන ඉලක්කමට වඩා දෙවන පාරකට එකට වඩා කුඩායි වඩා කුඩා බබ ඔන්න ඒ වචන ටික හරි වැදගත් වෙනවා හරි උඹට බලමුයි කියපු පන්දේසේ උඹට පුතේ ඉස්සෝරම ගත්තේ මොනවද ඔත්තේ සංඛ්‍යාව කොට ඔත්තේ නම් වෙන්න මෙයා ඔත්තේ මේ ඔත්තේ මෙයා ඔත්තේ හරි උඹට පළමු පාරේ වටික ඔත්තේ වෙන්න ඕනේ එහෙනම් මෙන්න මේ පේළිය හරියනවා අය මේ පේළිය වටික හරියනවා අය මේ පේළියම හරියනවා ඊට පස්සේ දෙවනුව ගත්ත කෙනා හරි දෙවනුව ගත්ත කෙනෙ මෙන්න මේ පිළි එතකොට මේ දෙවනු පාර ගත්තේ කරවන අඩු වෙන්න ඕනේ. උඩ පොතේ මෙතන තියෙන්නේ මෙන්න මේ මම කොළ පාටින් යන පිට කරලා බලන්න. එයා පොතේ ඔත්තේ හරි පළමුව ඔත්තේ ඊළඟට දෙවනි එක්නාවක් වඩා අඩු. ඒක දෙවනි පාර යන තියෙන දෙක එතකොට දෙක කියන්නේ ඉස්සරම එක ගත්තා හරි දෙකට වඩා මෙයා අඩු හරි හරි ඊළඟට මෙතන කතරේ බලන්න ඔන්න ඕක ඔකට එතනදී අරන් තියෙන ඉස්සරම ඔත්තේ ඊළඟට තුන එතකොට එක කියන්නේ තුනට වඩා අඩු හරි ඔන්න ඔය පොන්දේස් පිළිගන්න පිළිව තමයි ඕනේ ඔකට එහෙම ඒවා වෙන්නේ පුතේ හරි එහෙම ඒවා වෙන්නේ මෙන්න මේ ටිකනේ හරි මෙන්න මේ ටිකම හරියනවා ඔන්න ඔය ටික හරියනවා හරි හරි
මේ පේජේ ඒවා ගැලපෙන්නේ නැහැ නේද පුතේ? දැන් මෙතන මම ඔය රවුටර් පේජ් ගැලපෙන්නේ නැහැ නේ. ඇයි? විස්තරම ඔත්තේ. ඊළඟට අරන් තියෙන්නේ දෙවෙනියට එක. එතකොට ඔත්තේ කියන එක නේ එකට වඩා ලොකුයි නේ. කොට මේ පේජේ එකක්වත් ගැලපෙන්නේ නැහැ. මේ පේජේ එකක්වත් ගැලපෙන්නේ නැහැ. හරි. එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ වට කරපු ටික උතරයි ගැලපෙන්නේ. ඔන්න ඔය වට කරපු ටික උතරයි ගැලපෙන්නේ. හරි. එතකොට සිද්ධිය හරි. සම්භාවිතාව. එතකොට ඔයාලා දන්නවා සම්භාවිතාවලියදී ඔක්කොම කතර කීයක් තියෙනවද? හරි. ඔක්කොම කතර තියෙනවා මේකේ. ගණන් කළා බලන්න 20ක්. ඒ 20ෙන් අපිට ඕනේ කතර තියෙන්නේ 6යි. එතකොට 20ෙන් 6ක් හරි. මෙයා උදා කරලා තව ටිකක් ඕනනම් 10 තුන දැම්මම කමක් නැහැ. ඔය දෙකම ගැටලුවක් නැහැ. ලකුණු තමයි වෙන්නේ. හරි. අපි ඊළඟට යමු. B කොටස. B කොටස වෙන්නේ පුතේ කිසියම් රෝගයක් පැතිර යන අවධියක එම රෝග ලක්ෂණ පෙන්නු පිරිමි කට්ටියයි. පිරිමි කට්ටිය නෝ ගාන සුට්ටක් දිග වැඩි නේද මම මේ ලියා ගන්න ඕන වර කරු. පිරිමි කට්ටිය 20ක් ඉන්නවා. ඊට පස්සේ කාන්තාව ඒ කියන්නේ දෙහණු කට්ටිය ඉන්නවා 16ක්. දෙනෙකු වෛද්‍යවරුගේ ප්‍රතිකාරකවර වෛද්‍යවරුගේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පෙන්නු සිටිහ. එම සියලු කාන්තාවන්ට සැබවින්ම එම රෝගය පෙන්වනවා. එතකොට කාන්තාවන් ඔක්කොටම රෝගය තිබ්බා. සැබවින්ම රෝගය තිබ්බා. අතර පිරිමි අය අතරින් අහඹල තෝරාගත් අය උතර රෝගය වැළඳී තිබීම සම්භාවිතාව මෙන්න මෙයයි. 0.6. එතකොට උතේ 0.6ක් කියන්නේ ඒක භාගයක් කරොත් 10න් 6යි. හරි? මොකද දශම වලට වඩා භාගය තියෙනකොට හරි ලේසි. සම්භාවිතාව පාඩු. තපින්ද සමහරය මම 10 6 කියලා ලියන්න වැරද්දක් නැහැ. හරි. මම 10 6 කියලා ලියාගත්තර කමක් නැහැ ඔයාලා. ඊළඟට මොකද කියන්නේ? ඔකේ. මෙම සියලු සියලු දෙනා අතරේ නහමලස තෝරා ගන්න ලබන අයකු පිරිමි හෝ කාන්තා වීම රෝගයේ රෝගයේ වැළඳුණු හෝ නොවැළඳුණු අයතු වීම පිළිබඳව සම්භාව්‍යතාව දැක්වෙන සඳහා අදින ලබන රුක්සතරහණක් පහක් දැක්වේ. හරි බලමු. හා ඔන්න ඉස්සරම තියෙන පිරිමි ගැහැණු කියලා තෝරගන්න. එතකොට අපි තෝරගෙන තියෙනවා ඔක්කොම පිරිමි කොටසක් කියන ඔක්කොම පිරිමි කට්ටිය හිටියා 20ක් ඔක්කොම පිරිමි 20යි ඔක්කොම පිරිමි 20යි ගැහැණු කට්ටිය 16. එතකොට ඔක්කොම 36ක් ඉන්නවා. එතකොට 36 පිරිමි කට්ටිය ඉන්නවා ඔක්කොම 36 36 පිරිමි 20යි ගැහැණු කට්ටිය කොච්චරද? ගැහැණු කට්ටිය එහෙනම් 20ෙන් 16. ඔන්න ඔක තමයි පරිකොටසට උත්තරයක් වෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා අදාළ සම්භාවිතාව සියල්ල දැක්වෙන රුක්සතහන තියෙනවා. පරිකොටස අහන්නේ ඔක්කොම දැක්වෙන රුක්සතහන තියෙනවා. හරි. එතකොට කාන්තාව ඔක්කොම රෝගී තිබ්බනේ. හරි. ඊළඟට අපි බලන්න ඕනේ පිරිමි කට්ටියකින් රෝගය වැළඳෙන විදිහ. ඔන්න පිරිමි කට්ටියට මොකද වෙන්නේ රෝගය වැළඳී තිබීම. හරි. රෝගය වැළඳීම. මෙතන නොවැළඳී ඉන්නවා. නොතිබීද. මොනවාද රෝගය? හරි. රෝගය නොතිබීම. එතකොට පිරිමි කට්ටියගෙන් රෝගයේ වැළඳී තිබීම 0.6. ඒ කියන්නේ 10න් 6යි නැතිවීම 10න් 4. රයිට්. එතකොට 10න් 6කට තියෙනවා නම් 10 දෙනෙක්ගෙන් 6කට තියෙනවා නම් 10 දෙනෙක්ගෙන් 4 දෙනෙකුට නැති වෙන්න ඕනේ. නැහැ. හරි. ඔන්න ඔබ තමයි මෙතන මේක අහන්නේ. හරි. ඔක තමයි පොතේ පළවෙනි කොටස අහන්නේ. ඊළඟට දෙවෙනි කොටස අහනවා. අහඹලස තෝරා ගන්න ලබන අයක එම රෝගයෙන් වැළඳුණු අයක වීමේ සම්භාවිතාව. එතකොට අහඹලස තෝරා ගත්තා නම් රෝගයේ වැළඳීමේ විදිහේ සම්භාවිතාව. එතකොට අපි දන්නවා කාන්තාව ඔක්කොටම රෝගය තියෙනවා. ඒ කියන්නේ 20ෙන් sorry මෙතන 36ෙන් ඔන්න වැළඳුණා 36 16 හරි. සලකේ 36 16 නෝනේ ඒක වැළඳීලා තියෙනවා මෙතන ලකුණු දෙකක් එක. හරි. ඔක්කොම 36ක් ඉන්නවා එකෙන් 16. හරි. එතකොට තිස්හයෙන් 16කට 36 16යි කාන්තාව. ඒතර කාන්තාව ඔක්කොම රෝගේ තිබ්බා. මේ කාන්තාව ඔක්කොම තිබ්බා.
ඊළඟට පිරිමි කට්ටිය දීපේ කොහොමද? පිරිමි කට්ටිය දීපේ මේ පිරිමි කෙනෙක් වීම ඒකේ ද්‍රෝගයේ දීපේ කියන්නේ. එතකොට මෙන්න මේ අත සම ගන්නද? හරි? පිරිමි කෙනෙක් වෙලා ද්‍රෝගයේ දීපේ. එතකොට මේ කාන්තාව උඩ නම් ද්‍රෝගයේ දීපා. එතකොට ලියු. ආ පිරිමි කෙනෙක් වීම 36 20යි ගුණ කිරීම 10යි 5යි. ඒක වල ගන්නවනේ අත්ත දිගේ ගුණ කරනවා කියලම. එතකොට මෙන්න මේ අත්ත සම්භාවිතාව වෙනකොට හරි මෙන්න මේ අත්ත සම්භාවිතාව ගන්නකොට මේ අත්ත දිගේ ගුණ කරලා ගන්න. ඒ කියන්නේ 36න් 16 20 36න් 20 ගුණ කරනවා 10න් 5. හරි. අපිට රටාවටයි එන්නේ. එතකොට අපි ඒක පල්දෙහල් ලියලා ගමු. හරි. ඔක අපි දැන් චුට්ටක් සුදු කරගන්න පුළුවන් මෙතනදී. Hari lesi, hari ilagan nadi geni, maruta hiti silo denar masu bata masak kewa.